අද පාස්කු විරදා ප්‍රහාර මේරට භාජනය වෙලා ලක් වෙලා අවුරුදු 5ක් වෙනවා. සමහර දේශපාලන පක්ෂ අදටත් ඒක දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවෙ පරීක්ෂණ කටයුතු පිළිබඳව දේශපාලන පොරොන්දු ලබා ගන්න උත්සාහ කරනවා. පරීක්ෂණ කටයුතු පිළිබඳව දේශපාලන පොරොන්දුක් ලබා දෙන්න බෑ. ඒ පරීක්ෂණ කටයුතු දේශපාලන මැදිහත්වීමේ තොරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි යථාර්ථය. එහෙම වුණොතින් තමයි ඒ නැතිවෙච්ච පිරිසට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ඒ නැතිවෙච්චයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. එහෙනම් අපි පක්ෂයක් විදිහට විශ්වාස කරනවා පාස්කුද ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කිසිම බලපෑමකින් තොරව දේශපාලන මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක විය යුතුයි කියලා. පහුගිය අරගල කාලේ අපිත් මුණ දුන්නා අභියෝගයකට. මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මණ්ඩලයතුමා මහපාරේ ඝාතනය කරා. අපේ හන්නේට වෞරුදු කීපයකට කලින් පකිස්තානයේ සිදුවීමක් සිද්ධ වුණා. ලාංකික තරුණයෙක්ව ඝාතනය කරාම මම මතකයි දා Facebook වල අපේ අය කියපු කාරණා. මෙහෙම ජාතියක් දේ රටේ ඉන්නේ කියලා හෙව්වා. මෙහෙම දැව්වා මිලච්චු විදිහට මිනිස්සුන්ව ඝාතනය කරන්න. හැබැයි එහෙම Facebook වල පකිස්තානයේ සිද්ධිය පිළිබඳව කතා කරපු අය මතකෝරල මණ්ඩලතුමාව මහපාරේ ඊටත් වඩා මිලච්චු විදිහට ඝාතනය කරා. ඒ ඝාතනය කරේ මුස්ලිම් දෙමළ ජනතාව නෙවෙයි සිංහල බෞද්ධයෝ. ඒක කනගාටු. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි අද පහුගිය කාලේ ක්‍රස්තවාදී යුද්ධය වෙනුවෙන් දිවි පිදුපු රණවිරුව ගැන කතා කරන එක ලැජ්ජාවට කාරණයක් බවට මේ සමාජය පත් කරගෙන යනවා. ඒ වගේම අපිත් අපේ පැත්තෙන් අමරකීරි අතිකුරණ මන්ත්‍රීතුමා පිළිබඳව ඔහුගේ ආත්මයට සාධාරණයක් ඉෂ්ට කරන්න සටන් කරනවා මදි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. පාකිස්තානයේ ඉපු අගමැතිවරයා මාස කීපයක් ඇතුළත මේ නඩුව අහලා නඩුවම් දුන්නා. මරණය දන්නේ නේද? අපි දැන් අවුරුදු දෙකක් තුනක් ගිහිල්ලත් අවුරුදු දෙකක් ගත වෙලා තවම ඒ කාරණේ පිළිබඳවත් සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. අමරකීරි අතිකුර මන්ත්‍රීතුමා වෙනුවෙන්. අපි දකිනවා ඒ කාලේ සිදුවෙච්ච සමහර කාරණා පිළිබඳව මානව හිමිකම් කොමිසම තාම කතා කරනවා. ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. තානාපති කාර්යාල ගැන කතා ඒ ගැන කතා කරනවා. අදටත් සමහර මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්. සමහර NGO නියෝජනය කරපු අය වෙන්න පුළුවන්. ඒ අයගේ මරණය සම්බන්ධයෙන් පහන්පත්තු කරනවා. හැබැයි අපේ ගමේ මහපුලේ පය ගහලා අහිංසක විදිහට ජීවත් වෙච්ච අතුකෝල මණ්ඩිතුමා වෙනුවෙන් එහෙම කතා කරන පිරිසක් නැහැ. තේින්දා විශ්වාස කරනවා පාස්කෘත ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් විය යුතුයි. ඒ වගේම අමරකීර්ති අතුකෝල මණ්ඩිතුමාගේ මරණය සම්බන්ධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණේ. හැබැයි මේ දෙකම ඒ කාරණා දෙකම දේශපාලන මැදිහත්වීමකින් තොරව විය යුතුයි. එහෙම නොත් තමයි ඒකට සැබෑ සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් ඔබ තමුන් ආශ්‍රය නිරන්තරයෙන් හිටගත්තා. හැම මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබ තමුන් ආශ්‍රයලා ජයග්‍රහණය කළා. පහුගිය කාලේ සිරිදෙන ජනාධිපතිතුමන් අපේ පක්ෂ මහලේකම්වරයා විදිහට දා ඉඳලා එහා පැත්තට යනකොටත් මේ දිස්ත්‍රික්ක ජනතාව අපි එක්ක හිටගත්තා. එතනින් පටන් ගත්තම හැම මැතිවරණයක ඔබ තමුන් ආශ්‍රයලා අපෝ ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මේ දිස්ත්‍රික්කයේ කෙරෙහි ආදරයක් තියෙන්නේ. මේ දිස්ත්‍රික්කයේ සම්වර්ධන කටයුතු වලට දා විශාල දැවැන්ත මුදල මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙන් කෙරුවා. අද මම සතුටු වෙනවා. සිරිපාල ගම්ලත් අමාත්‍යතුමා මේ දිස්ත්‍රික්කේ නායකත්වයේ දෙන පරණත දේශපාලත්වයේ අධ්‍යක්ෂින් බහුල කෙනෙක් මේ ජගත් මණ්ඩලතුමා වගේ තරුණයෙකුත් එකතු කරගෙන මේ සියලු දෙනා මේ ප්‍රාදේශ සභා පළාත් සභා කණ්ඩායම ඒකරාශී කරගෙන අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මම වගකීමකින් කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ග්‍රාමීය ව්‍යුහය ශක්තිමත්ම දිස්ත්‍රික්ක අතරින් එක දිස්ත්‍රික්කය පොළොන්නරුව දිස්ත්‍රික්කය කියන එකත් ඔබ තමුන් ආසයට මතක් කරන්න ඕනේ. ඔබ මේ දිනේ කේන්ද්‍ර කරගෙන මේ පළවෙනිදා කැම්බල් පිටි අපේ දින මහා දෙවන්ත මෛරැලිය කේන්ද්‍ර කරගෙන අද මුණ ගැහුණ අපි ඉදිරි කාල සීමාව තුළ මේ දිනෙන් පස්සේ ආසන බල මණ්ඩල වෙන්න පුළුවන්, භික්ෂු බල මණ්ඩල වෙන්න පුළුවන්, කාන්තා බල මණ්ඩල වෙන්න පුළුවන්, නීතිඥවරුන්ගේ සමුවීම්
වෛද්‍යවරුන්ගේ හමුවීම් වෘත්තිකයන්ගේ හමුවීම් එක්ක අපි නැවත වතාවක් ව්‍යාපාරිකයන්ගේ හමුවීම් එක්ක අපි නැවත වතාවක් ඔබතුමන් උන්වහන්සේලා මුණ ගැහෙනවා ඉතින් අපි ආදරෙන් ඔබෙන් ඉල්ලන්නේ මම ඊට වඩා කාලය ගන්නේ නැහැ තව බොහෝ දේවල් කතා කරන්න කරුණු කාරණා තියෙනවා මේ පිළිබඳ ඉදිරි කාල සීමාව තුළ අපි කතා කරමු අද අපි ඔබතුමන් උන්වහන්සේලා මුණ ගැහුනේ තකහණියක් ඇවිල්ලා මේ දිනේ සම්බන්ධයෙන් ඔබ මතක් කරන්න ඔබට ආරාධනා කරන්න අපි බාර දෙනවා ලිපිගොණ්ඩුවේ දිස්ත්‍රික් නායකතුමාට ආසන සංවිධායකතුමල්ලට මේ දිනේ සම්බන්ධයෙන් ඔබතුමන් උන්වහන්සේලාගේ ආරාධනා පත්‍රය අපි ලබා දෙනවා ඒ ආරාධනා පත්‍රයත් අරගෙන කොළඹට ඇවිල්ලා අපේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඔබේ හඬ නගන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ මේ දිනියත් එක්ක කැම්බල් පිටියට එකතු වෙන්නේ කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනා සුබනාගතය පතමින් තෙරුවන් සරණ පතමින් මහණෙනි You're watching the Life Traveler Channel.